ඩීප් සී ඩයිවින් කියලා කියන්නේ සෑහෙන එක්සයිටින් එක්ස්පීරියන්ස් එකක්. මෙතනදී තියෙන ලොකුම අභියෝගය තමයි අපිට හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් අරන් යන සිද්ධ වෙන එක. මේ මුහුදු අතුරේ ඕනතරම් ඔක්සිජන් තියෙනවා. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සාගර ජීවීන්ට වගේ කෙලින්ම හුස්ම ගන්න අපිට ඒවා පාවිච්චි කරන්න බැරි වීම. මෙන්න මේ தත්ත්වය වෙනස් කරන්න University of Southern Denmark වල ඉන්න විද්‍යාඥයෝ පිරිසක් ලෑස්ති වෙලා ඉන්නවා. මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙන හරිම අපූර්ව ජාතික ක්‍රිස්ටල් එකක් හොයාගන්න. මේ ක්‍රිස්ටල් එකේ රසායනික සංගීතය සෑහෙන සංකීර්ණයි. මේගොල්ලෝ මේකට කියන්නේ ඇකෝමෑන් ක්‍රිස්ටල් කියලා. මේකට පුළුවන් වායුගෝලයෙන් ඒ වගේම ජලයෙන් ඔක්සිජන් අවශෝෂණය කරලා මේක ඇතුලේ ගබඩා කරගන්න. ඒ වගේම මේ ඔක්සිජන් අවශෝෂණය කරගන්න පුළුවන් හැකියාව මේකේ සෑහෙන වැඩි. වායුගෝලයේ තියෙන ඔක්සිජන් ඝනත්වය වගේ 160 ගුණයක විතර ඔක්සිජන් ඝනත්වයක් මේක ඇතුලේ පවත්වා ගන්න පුළුවන්. මේ ක්‍රිස්ටල් එකෙන් තේ හැන්දක විතර ප්‍රමාණයක් තිබුණොත් කුඩා කාමරයක තියෙන ඔක්සිජන් සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරලා මේක ඇතුලේ ගබඩා කරගන්න පුළුවන්. ඊළඟට මේ ක්‍රිස්ටල් එක ඔක්සිජන් ඝනත්වයේ අඩු පරිසරයකට අරන් ගියාම එහෙම නැත්නම් පොඩ්ඩක් රත් කරාම මේ ගබඩා කරගත්තු ඔක්සිජන් සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න පුළුවන්. මේ විදිහට ඔක්සිජන් ගබඩා කරගන්න පුළුවන් සංයෝග මීට කලින් අපි දැකලා තියෙනවා. හැබැයි හැම එකක්ම ඔක්සිජන් ගබඩා කරගත්තට පස්සේ ඒක රසායනික සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා. ගොඩක් වෙලාවට ඒවා විකාදනය වෙනවා, එහෙම නැත්නම් ස්ෆෝටනය වෙනවා. හැබැයි මේ ක්‍රිස්ටල් එකට පුළුවන් ඔක්සිජන් ගබඩා කරගන්න, ඒව නැවත මුදා හරින්න, මේ ක්‍රියාවලිය නැවත නැවතත් කරන්න, ඒකේ රසායනික සංයුතියට කිසිම හානියක් කරගන්න නැතුව. මේක හරියට අපේ රුධිරයේ තියෙන හිමෝග්ලොබින් වල ක්‍රියාවලිය වගේ. මේ ඇකෝමෑන් ක්‍රිස්ටල් එක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න තියෙන ලොකුම අභියෝගය තමයි මේකේ රසායනික සංයුතියේ තියෙන අතිශය සංකීර්ණ බව. ඒ හින්දා මේක මහා පරිමාණ නිෂ්පාදනය කරන්න හරිම අමාරුයි. ඒ වගේම මේක ඉතාමත් නිවැරදිව නිෂ්පාදනය කරන්නත් ඕන. මේ රසායනික සංයුතිය පොඩි හරි වෙනස්කමක් සිද්ධ වුණොත් එහෙම මේ ඔක්සිජන් අවශෝෂණය කරගන්න යන කාලේ තප්පර කීපයක ඉඳලා පැය කීපයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ විද්‍යාඥයෝ සෑහෙන මහන්සිනෝ මේ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට දියුණු කරන්න. මේ ඇකෝමෑන් ක්‍රිස්ටල් එක එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් තරමට දියුණු නම් ඩීප් සී ඩයිවින් වලට ලොකු ඔක්සිජන් ටැංකිය අරන් යන්න අපිට සිද්ධ වෙන එකක් නැහැ. මේ ක්‍රිස්ටල් එකෙන් ග්‍රෑම් කීපයකට පුළුවන් වෙයි මුහුදු වතුරෙන් ඔක්සිජන් උරාගෙන වාගේ ස්විමින් සූට් එක ඇතුළේ දියව නිදහස් කරන්න වට හුස්ම ගන්න පුළුවන් වෙන විදියට. ඒ වගේම ස්පේස් ට්‍රැවලින් වලටත් ලොකු ඔක්සිජන් ටැංකිය අරන් යන්න සිද්ධ වෙන එකක් නැහැ. ඒකටත් මේ ක්‍රිස්ටල් එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි. හයිඩ්‍රජන් ෆියුල් සෙල් එකේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න අධිසාන්ද්‍ර ඔක්සිජන් ලබා දෙන්නත් මේ ක්‍රිස්ටල් එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ ගැන ගොඩක් දේවල් ඔයත් දන්නව ඇති. ගොඩක් අදහස් වආගාවත් ඇති. හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙ හැතින කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔයගලන්ට මාත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් ට්විටර් එකෙන්, Facebook එකෙන්, වගේම Google Plus වලින්. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techtrackshow කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.